අරිතුවන් ඔබට මතක ඇති අපි ගියවල මේ වීඩියෝ ක්ලිප් එකේදී අපි කරා මම අම්මා බලන්න කොළඹ යනවා එහෙම නැත්නම් තාත්තා අම්මා බලන්න කොළඹ යනවා එහෙම නැත්නම් මල්ලි අම්මා බලන්න කොළඹ යනවා අපි කිව්වේ මල්ලි අම්මා බලන්න කොළඹ යනවා අපි අද කතා කරමු රිදම් එක ගැන අර හඬ උස් පහත් වෙන මේක රිදම් එක ගැන කතා කරනකොට ඉරියව් සහ අභිනය ඉරියව් කියලා ගත්තොත් මේක තමයි ඉරියව් අභිනය මේ ඇඟ පැද්දෙන විදිහ ඉතින් මේවත් අවශ්‍ය වෙනවා ඔය සමහර සින්දු වල රිදම් එකනේ උස්සමින් කතා කරනවා පහත් වෙන යන උස්සමින් යන පහත් වෙන යන ඉතින් ඒ වගේම තමයි සංඥා භාෂාවෙත් තියෙනවා රිදම් එක අපි අද ඉගෙන ගන්නවා රිදම් එක සම්බන්ධ මම ඔයාලට උදාහරණයක් කිව්වොත් මම කියන්නම් අම්මා මට ආදරේ ආදරේ ඒක බල අම්මා මට ගොඩාක් ආදරේ නේද අම්මා මට ගොඩාක් ඒක කොට මගේ රිදම් එක මම ඔබලාට තවත් උදාහරණ කියන්න. අපි ගමු අම්මා මට ආදරේ. කොහොමද දැන් මේ මගේ කතාවේදී මම කියන්නේ? අම්මා මට ගොඩාක් ආදරේ කිව්වා. අම්මා මට ගොඩාක් ආදරේ. එතකොට ගොඩාක් කියන එක. ගොඩාක් එතන අර්ථික තද වෙනවා. ගොඩාක් ආදරේ. මේ ගොඩක් එකයි ආදරේ එකයි දෙකේකට එකතු වෙනවා. පැහැදිලි. අපි තව එකක් කියමු. ඔයා හෙට කොළඹ යනවා. ඔයා හෙට කොළඹ යනවා. එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තව එකක් ගමු. මම මගේ දුවට ආදරේ මේක මෙහෙම කියන්න පුළුවන් මම මගේ දුවට ආදරේ දැන් මේ දෙකේ වෙනස හරි ඉස්සෙල්ලේ කියවා කියන ආදරේ අනිත් එකේ ආදරේ දෙක මේ කොටස් දෙකට බෙදා ගන්න තමන් කැමති නම් ඔගොල්ලෝ කැමති විදිහකට කතා කරන්න පුළුවන් අපි තව උදාහරණ EX අපි කියමු ඊරේ සඳ සුලා මේක E ඊරේ තද තද සුල එම සුල කියන්නේ කටින් හුලම් පාඩක් අපි නිකුත් කරනවා ගාලා හරි ඒකට මේ අත සුලම අපි මෙහෙම කිව්වොත් ඊයේ රෑ තදින් තමි ගස් පැද්දේ මේකේ අර්ථය සුලක කියන එක තමයි එතකොට තව උදාහරණයක් කිව්වොත් අපි අවුව සම්බන්ධ ඉරාව එතකොට අවුව කියන සංඥා අවු අපි එක දැඩි කරමු තද අවු මෙතන අපි මේ ඇහි ඉරියව් මේ ඇඟි මුනේ කිර ඉරියව් තවත් හීන අවු මේ අපිට පුළුවන් මේ අපේ ඉරියව් වලින් අවුව සාමාන්‍ය විදිය සහ තද අවු කරන්න පුළුවන් දැන් ඒක යමු ඔබ ක්‍රම තුනකට. ඔබ තරහ ගන්න එපා.
ඊළඟට අපි බලමු ඉවසීම ඉවසනවා ඔබ ටික ටික ඉවසන්න පුහුණු වෙන්න ඔබ ටික ටික ඉවසන්න පුහුණු වෙන්න අපිට ඕන නම් ඉක්මනින් කියන්න පුළුවන් ඉවසන්න 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 ටික ටික අද දවසේ සංඥා භාෂාවේ රිද්මය ගැන ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඒක තමයි විතරම ඉගෙන ගන්න. ඉගෙන ගන්න. අපි ඊළඟ කොටසදී අපි කතා කරමු සංඥා ඉන්ද්‍රිය අන්තර්මාන. කැමති අයට පුළුවන් ලින්ක් කරන්න. ඒ වගේම මොනවාරි අදහසක් තියෙනවා. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා. තව කෙනෙකුට සංඥා භාෂාව ඉගෙන ගන්න කියනකොට